මෙම කවිබණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දිවි මග සුවඳ උතුරාගිය උතුමන්නේ දිවියක මිහිර කොයි කවදත් පැතිරෙන්නේ නිවිසන සිල්ල සුවදායකි ගෙන දෙන්නේ කවියෙන් අහමු කවුරුත් අද සැදැහෙන්නේ දුක වේදනා ඇතිවන හැම වෙලාවට බේතකේ බුදු දහම සිත් වේදනාවට එකඟව තථාගත අනුශාසනාවට දෙසවන් දෙමුද මේ බණ දේශනාවට සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
වාසනාවන්ත කාරුණික සදහැවත් පින්නතුනි, අද උතුම් වූ පුරපසළොස්සක පුන් පොහෝ දවසේ ඔබ වෙත ගෙනෙනු ලබන උතුම් කාව්‍යමය ධර්මදේශනාවයි ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් කාව්‍යමය ධර්මදේශනාවෙන් ඔබට පහදන්නට බලාපොරොත්තු වන්නේ 550 ජාතක පොත් වහන්සේ අපට කියලා දෙන චුල්ල ධර්මපාල කතා පුවත. අද ඔබට මේ විදිහට කවියෙන් පහදන්නටයි සූදානම. කවුරුත් තුන්සිත පහදවාගෙන මෙතෙන් පටන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. කවියෙන් කීවාද බුදු බණ නැත වෙනස් වෙලා, ගැදියෙන් කීවාද නෑ අමිහිරි දෙයක් වෙලා, බුදු පින්වතුනි ඔය කවුරුත් එකතු වෙලා දෙසවන්දිය යුතුයි මෙහි සංවරම වෙලා. පව් කෙරුවොත් දිවි මග වරදිනවා, කවුරු උනත් වෙනසුම වෙත යනවා. සිව් මහ නරකාදියට වැටෙනවා, පව් සිහිවි තව තවද තැවෙනවා. පාපය හදවතට දුක් ගින්දරම ගෙනේ, සාපය වෙලා ඒ පසු පස රැගෙන විනේ. දීපය කුලය මක් කුව දුක් අඳුරගෙනේ, කෝපය නිවෙන තැන සැන සුම් සුවය ගෙනේ. සංසුන් වෙලා පිනකට මෙලොවට එන්නේ, ඒ ඇවිදින් තමයි අඳුරට දිව යන්නේ. වෛරෙන් තරහාවෙන් සිත් පුපුරා යන්නේ, අන් ජීවිත නාසා සැනසෙන්නයි යන්නේ. සත්‍ය ප්‍රවාහිත ලෝක දිවාකර පරම තරුවරාභිරාම ලෝතුරු බුදුපියාණන් වහන්සේ අන්ධකාර මිනිස් ලොව සුවදායි තැනක් කරමින් ධර්ම දේශනාවන් කළේ ලොව අඳුරෙන් මිනිසුන් ගල්වා ගැනීමටයි. මිනිසුනි, අප්‍රමාදී වන්න, කුසල් දහම් වඩන්න, ආත්මාර්ථය හෙවත් තමා ගැන හිතීම පාපයක් බව වදාළ මානව සංහතියට දැක් වූ අප්‍රමාණ දයානුකම්පාව නිසාමයි. ඉර හඳ පායලා ලොව එලි ගහකොළ මල් පිපි තුරුවන හැඩවෙන්නේ,
අම්මාවරුන්ගේ සෙනෙහස දැඩිවන්නේ ඒ සෙනෙහසට මුළු ලොව සුන්දර වන්නේ මිනිසා මිනිස්කම උගසට තබන්නේ වනසාදැහැමි බව අතුරේ දුවන්නේ පියගුණවැනස වූපුවතකි ගෙන්නේන්නේ චන්ද්‍රාදේවිගේ වැලපුම අසන්නේ. ඉතා ඈත අතීතයේ පින්නුතුනි, බරණැස් නුවර මහා ප්‍රතාප කියලා දැඩි හිතක් ඇති රජ කෙනෙක් එහි රාජ්‍ය කරන කාලයක් උදා වුණා. එදා මේ රජතුමා දැහැමින් තමන්ගේ රට පාලනය කරමින් ජීවත් වෙනවා. පින්නුතුනි, රජ දේවිය හා ඔහු එක් වෙනවා. මුදු කොමල ගති වත සුදිලෙනවා. සිත් සතුටින් එහි ජීවත් වෙනවා. නොසිතු දෙයක් පින්වත සිදු වෙනවා. නොසිතු දෙයක් පින්වත සිදු වෙනවා. හද සොම්නස් නීති උතුරා යනවා. මදහස් මුදුවත් කමල රැඳෙනවා. නිදහස් සිතිවිලි පෙම මෝරනවා. පුත්නුපතක සලකුණු මතු වෙනවා. පුත්නුපතක සලකුණු මතු වෙනවා. රජදේවිගේ හද පෙම උතුරනවා. මහරජුටත් සුවය දැනෙනවා. රජමැදුරේ කිරි සුවඳ ගලනවා. දස කඩ මස වී පුතු ඉපදෙනවා. දස කඩ මස වී පුතු ඉපදෙනවා. පින්නතුනි, එදා මේ චන්ද්‍රාදේවියගේ කුසේ අපේ පින්බර බෝසත් කුමාරයා උපත ලබනවා. ඒ පුත්තුපතත් සමගම මුළු මහත් රාජමාලිගයම අප්‍රමාණ ලෙස සතුටු වුණා. මෙන්න මේ විදිහට. සැනකෙලි සිරියෙන් නුවර දිලෙනවා. නෑදැහිතවත් සැමතුටු වෙනවා. රටවාසී ජාන ඉං සැනසෙනවා. ඒ සතුටත් මැද කාලය යනවා. උපං කුමරෝ ගැන
හැම සතුටින්නේ නන් තබන්න පිය රජු සැරසෙන්නේ නන් තබනා බමුණන් කැඳවන්නේ ධර්ම පාල නම පුතුට තබන්නේ පුණ්‍යවන්ත රාජකුමරු සුවවලඳනවා රාජමෙදුරේ සිතේ ලෙසට ඇති දැඩි වෙනවා කාවාපෝවා සිංගිති කුමරු බලාගන්නවා දින සතිවේ මාසගෙවි කල්සපිරෙනවා පින්නතුනි මෙන්න මේ ප්‍රතාප කියන මහරජතුමාට තමන්ගේ ආදරණීය පුංචි පුතාව මේ විදිහට ආදරයෙන් පෝෂණය කරමින් කටයුතු කරද්දි එක් දවසක් ආදරණීය පුතාව බලන්න කියලා රජතුමාට සිතුවිල්ලක් පහළ වෙලා හදිස්සියෙම තම දේවිය සහ පුතා ඉන්න මාලිගාවට රජ්ජුරුව එදා පැමිණෙනවා. රජ්‍ය සීත දරෝපේම උතුරායනවා පුංචි පුතා බැලුමට රජු යනවා දේවිය හිටි තැන පුතු නලවනවා රජු දැක දැක නොනෑ ගිම එහි වෙනවා නලවයි ආදර පුතු රජ දේවි නැග ඒයි වෛරය හදවත යාවි දරුවා බැලුමට ආවද පේවි රජු වෙනු දැක පුතු නලවයි දේවී මෙන්න මේ අවස්ථාවේදී පින්නතුනි රාජ දේවිය තම ආදරණීය කිරිකෙට බිලිඳා නලවමින් රජතුමා එනු දැක දැකත් නැගිටින්නේ නැතුව ආචාර කරන්නේ නැතුව ඇය හිටි අසුනේම ඉඳගෙන තම පුතාව නලවනවා මේ දසුන දකින ප්‍රතාප රජුගේ සිත දෙපළු කරන තරම් එදා ඒ සාමර්ථ වුණා රජතුමා මෙන්න මෙහෙම එදා කල්පනා කරනවා මාදුටුවත් රාජ දේවිය පෙරසේ නොනැගිටියේ ඇයි දෝ අද දවසේ ගරු කෙරුවේ නැහැ මහරජ සිතුසේ කෝපය නැගුණා රජු රකුසෙකුසේ
මහරජ දැඩිලෙස ඉගෙන සිතනවා සිත සිත ආවේගෙන් හැසිරෙනවා දේවිය ඒ දැක පුතුනලවනවා තරහාමාරයා හිස ඔසවනවා ගොරහැඩි රජුගේ උදතෙද සිත කැලඹෙනවා හෙමින් හෙමින් කෝපය නැග එහි වෙනවා දේවිය අසුනේ හිඳ පොඩි පුතු නලවනවා මහරජු එහිදී තම වදකයා කැඳවනවා රත්මල් පැලඳ රාතුවත් සිරුරෙහි පුතුනේ බලන්නේ මවුනු සුමෙවෙනවා පුදුමෙන් වාගේ වාදකයා එතනට එනවා කාටද වද දේවන්නේයි විමසනවා හදවත නැගෙන වෛරය තව දැඩි වෙනවා වදකයා වෙතට හැරිලා රජු අන දෙනවා වදකයා මා කියන ලෙස කළ යුතු වෙනවා දේවිගේ තුරුලේ ඇති පුතු අරගෙන එනවා පින්නුතුනි වදකයාටත් හිතාගන්න බෑ අද මේ කුමක්ද වෙන්න යන්නේ කියලා ඒත් රජුගේ අනසක බිඳින්නට නොහැකි තැන වදකයා රාජ දේවිය හොයාගෙන දේවිය සිටි මන්දිරයට ගිහින් මෙන්න මෙහෙම කියනවා රජ දේවිය නිමා දුක හදවතේ හිතියා ආවේ රජ අනට මෙලෙස ඔබව සොයා ඒ කුමටද ආවේ තක හනියෙන්ම ඔයා ආකාරනේ කියපං මට මෙහිදී නොලා රජදේවියනේ මේකට දුක් නොම ගන්න
රජුවනකලා පොඩි දරුවාගෙන එන්න බැහැදෙන්නට පුතා පලයන් නුඹ යන්න එනවා මමත් රජු හමු වී දැනගන්න චන්ද්‍රා දේවිය එහි පැමිණෙනවා බිය සැකගත දෙක පැතිරි යනවා ඇය පුතුගෙන රාජු අසලට යනවා හේතුව ඇයි දැයි තතු විමසනවා රජු නාගයෙක් වාගෙයි කිපිලා ඉන්නේ දේවිය හඬ හඬා තම දුක පවසන්නේ වරදක් උනාදැයි මාහට නොදැනෙන්නේ උනවරදට සමාවන්නේ වැළපෙන්නේ හැඬුවට නොමෙත මහකලෝගල් උනොවෙන්නේ දෙඩුවට කවුද ඇගේ පිහිටට ළඟ ඉන්නේ සිතුවට පුතා බේරන්නට බැරිවෙන්නේ බලමුද ඊළඟට මොනවද සිදුවන්නේ රාජදේවිය පින්නතුනි තමන්ගේ කුළුඳුල් දරුවා අඬන වෙලාවේ රජතුමා අසල වැඳ වැටිලා රජතුමා මේ වදකියට සිදු කළ අනමතින් එදා දේවිය පුතාව රජතුමාගේ ළඟටම අරගෙන විදින් දැන් මේ පුංචි පුතා හඬන වෙලාවේ මේ මහරජතුමා පින්නතුනි මෙන්න මේ විදිහේ නියෝගයක් දෙනවා මේ මොහොතේ මේ ආදරණීය දේවිය තවත් අසරණ වෙනවා මහරජ අනයි පෙර දවසෙහි ඉටු වෙන්නේ නැතිමුත් වැරදි ඔහු කී දේ සිදු වෙන්නේ බැහැ පුතු දෙන්න කී තැන රජු කිපෙන්නේ පහරක් ගසාලේ කැටියා උදුරන්නේ අල්ලා දෙපතුලෙන් පුතු අරගෙන යනවා දල්වා දැස දේවියතාව වැළපෙනවා
සල්ලාපෙ මුසාලොවේ තුළ රාජයනවා හොල්ලා දෙකකුලෙන් මීරාජ අන දෙනවා මහරජු කෝපයෙන් වාගේ සිටින්නේ හදවත නැගෙන කෝපයේ ගිනි ඇවිලෙන්නේ අම්මා හඬන හඬ බියකරු නැගෙන්නේ දංගෙඩියේ තබන්නට රජ අන දෙන්නේ නෑමට ගරු කළේ මගේ හද දැවිතියේ උඹ කළ වැරැත් දෙට දඬුවම මේක මායේ එම්බලවදකයානෙනි මේ අහපන්නේ පුතුගේ පුංචි අත්කපලා දමන්නේ එදා මෙලෙස පුරණ වූ මහරජතුමා හිතක් පපුවක් නොමැත්තෙකුසේ කරන මේ අසාධාරණයේ දෙස බලා සිටින දේවිය තම රත්තරන් පුතාගේ ජීවිතය බේරාලන ලෙස ඉල්ලා සිටියත් එදා පින්නතුනි සිදුවන්නේ කුමක්ද ඇයි මහරජුනේ මෙතරම් දරුණුව අප දෙන්නාගේ සිඟිති පුතා ඇයි රකුසෙකු මෙන් වියරු වැටියාද බලන්න දඟලන අයුරු පුතා ඇයි නොපෙනෙන්නේ වෛරෙන් අඳවි ඔබ කරනාදය සොඳුරු නැතා මිහිකත නුහුලන අපායේ දුක් ගිනි දෙන්නේ ඇයි මේ චූටි පුතා දෙන්නේ ඇයි මේ චූටි පුතා මම වැරදීනං මාගේ අතපාය කපලා අරගෙන වද දෙන්න පෙම උතුරායන සිඟිති පුතාට එපා අනේ විපතක් දෙන්න තම දරුවා නොවේ ඔය දංගෙඩියේ බලන්න හිමියනේ කියමින්න එම මව වැළපෙයි හිස අත අල්ලා
වැලහින්නක සේ දුකකින්න වැලහින්නක සේ දුකකින්න අම්මා වැලපුනත් නැහැවද නවතන්නේ නිම්මානැතිවදේ දිගටම සිදුවන්නේ නැවතත් මහනිරිඳු කෝපෙන් පුපුරන්නේ කපපිය කකුල් දෙක කියලා ආන දුන්නේ දේවිය එපායැයි කියලා අඬන්නේ ඒ ඉල්ලීම නැහැ කිසි නට ගන්නේ අසරණ පුතා වෙත දිලියසි පත එන්නේ දෙකකුලවෙෙන් ලේකන්ද විහි දෙන්නේ පින්නතුනි හිතක් පපුවක් නැති වුණහම සමහර මිනිසුන් තමන් සිතු දේහැර අන් කිසිවක් අහන්නේ නෑ එදා අර ප්‍රතාප කියන රජතුමා ආත්මාර්ථකාමියෙක් පුංචි පුතාගේ අත් දෙක කපලා ඊළඟට දෙපා කපලා මස් කුට්ටියක් බවට පුංචි පුතාව පත් කරලා සිටින වෙලේ ඒ අසුන්දර දර්ශනය මවකට දකින්නට තරම් නුසුදුසු වුණත් අර අම්මා එදා එය දැක අර දංගෙඩිය ළඟ වැටි තියෙන අත් දෙකත් කකුල් දෙකත් තුරුල් කරගෙන ඇය වැළපුණේ මෙන්න මෙහෙමයි අතපය නොමැති පුතු හරි මට ලැබ දෙන්න යනුවෙන් කියා අම්මාවිය වැළපෙන්න මොන දෙකිවද හද කෝපය නවතන්න බැරිවිය ඇයට ඇගේසෙනෙහස රැක ගන්න දේවිය සිහිවිකල් ගාතියෙන් මුමුණනවා කාටද කියන්නේ කිය කියලාත වෙනවා කැපු බෙල්ල දොටු තැන ඇය වැළපෙනවා අම්මා ඒ මස් ගොඩ ළඟ දැන් වැළපෙනවා
මේ ආකාරයෙන් පින්නතුනි, අම්මා කෙනෙකුගේ හිතට දැනෙන වේදනාව අනන්ත අප්‍රමාණ වුණත්, මේ අහිංසක ආදරණීය අම්මා අසරණ වෙලා අර පුතාගේ ශරීරය හරියට වදමලක් වගේ කෑලි කෑලිවලට කැපෙනකොට එදා ඒ අම්මට මේක උහුලගන්න බැරි වුණා. අවසානයේ මේ ආදරණීය අම්මා පින්නතුනි මෙන්න මේ විදිහට කෑ ගහන්න පටන් ගන්නවා. පිය රජතුමා සිත් පිත් නැති කෙනෙකු වෙලා අද කල විපත මාගේ හදවත දෙපළු වෙලා මානොම නැගිටෙමි ඒගෙන උරන වේලා කල විපත කිපුතේ සිතවල් මත්ම වේලා අම්මා කෙනෙකු කොහොමද උහුලාගන්නේ නිමානෙති සොවින් හදවත රිදවන්නේ දෙමානොසිතු ලෙස අඳුරට වාරදින්නේ අම්මා මෙරි වැටුණා මහා දුකකින්නේ ආදරණීය ඒ අම්මත් මිය යනවා ඒ අම්මාගේ පුතාත් පෙර පරලොව යනවා මල් සහ පොහොත් ටුව එහි මිහිදන් වෙනවා නොසිතූ දෙයක් ඒකම සිදුවෙනවා පින්නතුනි මෙන්න මේ විදිහට ආදරණීය පුතුමල සොවින් එය දරාගන්න බැරිව එදා මේ දේවිය තමන්ගේ පපුව පැලිලා මරණයට පත් වුණා. මේ දෙදෙනාගේ සිරුරු මේ ප්‍රදේශවාසීන් එකතු වෙලා එදා මිහිදන් කරනවා. ඉන් අනතුරුව පින්නතුනි මහරජතුමා සිංහාසනාරූඪ වෙලා එදා තමන් කළ ක්‍රියාව පිළිබඳව දැන් මෙනෙහි කරනවා. උඩු මහලට වෙලා මහා නිරින්දා උන්නේ කළ මහා විපත්තියකට දඬුවම් දෙන්නේ උඩු මහලේ ලෑලි පැලිලා පෙරලෙන්නේ කළ මහ පවට අඳුරයි රජු ගිල ගන්නේ මාවට පුතුට කළ පාපය පාටි සන්දෙනවා ආවට සෙනග බලා ඉඳලා එහෙම කියනවා නීවට ගතිය රජ උවද නොමහැර යනවා
පාවෙට මහරු මක්කරම්ද දාණ්ඩුවම් දෙනවා අනුනට කළහොත් විපතක් අපිට එනවා මහතනතුරු දැරුවත් පසුපස්සේ එනවා ප්‍රතාප මහරජතුමාට දුක කැඳවනවා අවීචි මහ නරකාදියේ රජු වැටෙනවා එපා එපා කවදාවත් පවෙහි ගිලෙන්න අපා දුකක් අත් වෙනවා ඊය දෙන ගන්න පපාසෙන්නේ අන්දකාරෙ එපාවැටෙන්න උපායොදා අපායේයන එක නවතන්න කාටත් වරදේ වරද පෙනේවා පවුබර හැඟුමේ නපුර දැනේවා පවු ගොඩ හැර පින් සිතිවිලි වේවා සිත් පැහැදිනිව නිංසනසේවා සිත් පැහැදිනිව නිං සනසේවා